ඇත්තටම අද අවශ්‍යතාවය තිබෙන්නේ මේ රටේ මතුවලා තිබෙන මේ අර්බුදකාරී තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදවා ගන්න ඕන වැඩපිළිවෙලක්. ඒකට ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. එහෙම නැතුව බලය සඳහා එකට එකතු වීම පමණක් වැදගත්කමක් නැහැ. අවශ්‍යතාවය තිබෙන්නේ කළ යුතු දේ පිළිබඳව එකට එකතු වෙලා වැඩ කරන එක. ඒ නිසා දැනටමත් සමගි ජන බලවේගයේ අපි සමගි සන්ධානයේ ගොඩනැගීම සඳහා විවිධ දේශපාලන පාර්ශවයන් එක්ක සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව ක්‍රියා කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට පූර්ණ බලය දීලා තිබෙනවා. අපේ පක්ෂයේ උත්තරාධිකාරී මණ්ඩලය දැනට කණ්ඩායම එකතු වෙලා තිබෙනවා. හැබැයි අපි එකතු කරගත යුත්තේ එකතු කරගන්නේ අපේ ප්‍රතිපත්තීන් අනුව එකට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් විතරයි. එහෙම නැත්නම් වෙන්නේ අපි බලය සඳහා එකට එකතු කරගෙන ඊට පස්සේ රටට වැඩ කරන්න ගියාම අපේ ප්‍රතිපත්ති අතර ભેද නිසා කඩාගෙන වැටෙන්න පුළුවන්. ඉතින් අපි කැමති නෑ තව දුරටත් රට අසාර්ථක වෙනවා දකින්න. ඉතින් සාර්ථකව ඉස්සරහට යන්න නම් අපි අපේ ප්‍රතිපත්තිත් එකඟ වෙ හැකි කාරණාත් එක්ක එකට එකතු කරගෙන තමයි ඉදිරි ගමන යන්නේ. රටේ ජනාධිපතිතුමත් එක්ක කතා කරන එක හෝ ඒ වගේම අදහස් හුමාරු කරගන්න එක වරදක් නෙමෙයි. ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒගොල්ලෝගේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක එකට එකතු වෙනවයි කියන එක. සමහර විට පාර්ලිමේන්තුවේදී මුණ ගැහෙන්න පුළුවන්. මුණ ගැහෙන වෙලාවේ අදහස් හුමාරු වෙන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිතුමා මටත් මුණ ගැහිලා තියෙනවා පාර්ලිමේන්තුවේදී. අපි කතා බහ කරනවා. හැබැයි එකක් තිබෙන්නේ ඒ නිසාම ජනාධිපතිතුමාගේ ගමනත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න නම් සමගි ජන බලවේගයේ කවුරුවත් නැහැ. මොකද ජනාධිපතිතුමා ඉන්නේ කොතනද? ජනාධිපතිතුමා ඉන්නේ පොහොට්ටු එක්ක ගමනක්. පොහොට්ටු එක්ක එකට යන්නේ. ඉතින් පොහොට්ටුවේ ඡන්දවලින්පත් වෙච්ච ජනාධිපතිවරයා එක්ක ගමනක් යන්න සමගි ජන බලවේගයේ කවුරුවත් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. ඉතින් සමහර අය එක එක කතා කියනවා. ඔයගේ දේශපාලන වේදිකාවල අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි ඔයගේ යථාර්ථයක් නැහැ. සමගි ජන බලවේගයේ සියලු දෙනාම සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක ඉන්නේ. මොකද මේ අවුරුද්ද අපිට ඉතා වැදගත්. මොකද මේ අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණය පැවැත්වෙන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අපි ඉදිරිපත් වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ශවය පමණයි. ඒ නිසා අපිට දිනන්න පුළුවන්, අපිට අලුත් ගමනක් යන්න පුළුවන්, විශ්වාසය ගොඩනගන්න පුළුවන්. පැහැදිලිවම අපි මේ ගමන යනවා. ඔය සමහර කණ්ඩායම් මෙහෙම ඉල්ලීම් කරනවා. ඒ වගේම සමග ජන බලවේගයේ අපේ ඉල්ලීමකුත් තිබෙනවා. බිම් මට්ටමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සමග ජන බලවේගයේ වටා එකතු කරගන්න කියලා. ඒක අදහස් කරන්නේ නායකයෝ නෙවෙයි. අපි බිම ඉන්න අපේ පාක්ෂිකයන් එකට එකතු කරනවා. මොකද එක්සත් ජාතික පක්ෂය හා සමග ජන බලවේගය කියලා අපි දේශපාලන ව්‍යාපාර දෙකක් දැන් කළත් ඔවුන් දීර්ඝකාලීනව අපි සමග වැඩ කරපු අය. නිසා අපේ පරමාර්ථය නම් බිම් මට්ටමේ ඉන්න සියලු දෙනා එකට එකතු කරගන්න එක. ඒත් එක්කම අපේ ජයග්‍රහණය සඳහා සංවිධානය වෙන එක. දැනටමත් අපි ඇත්තටම ජනපෞර කියලා ව්‍යාපාරයක් ගොඩනගමින් තිබෙනවා. ලංකාවේ ඡන්ද පොළවල් 12,000ක් ඉලක්ක කරලා. ඒකේ මූලිකම ඉලක්කය තමයි හැම ඡන්ද පොළක්ම දිනන්න පුළුවන් නායකත්වය ගන්න කියලා. ඉතින් ඒ නායකත්වය ගන්න නම් එක්සත් ජාතික පාක්ෂිකිනුත් අනික් දේශපාලන පක්ෂවල සමාජිකිනුත් අපි එකට එකතු කරගන්න ඕනේ. මොකද මේ වෙලාවේ බැලිය යුතු එකම කාරණේ රට හදන්න පුළුවන්නේ කාටද? ඒකට නායකත්වය දෙන්න පුළුවන්නේ කාටද? ඒකට කණ්ඩායමක් ඉන්නේ කවුද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් ඔය කතා කරන සමහර දේශපාලන පක්ෂ වේදිකාවල කරන්නේ බැනවැදීම විතරමනේ, විවේචනය විතරමනේ. හැබැයි අපි කියන්නේ ඒක නෙවෙයි. එතනින් එහාට යන්න ඕනේ. ඒක තමයි බැනවැදීම විවේචනය පමණක් මේ රට ගොඩනගන්න හේතුවක් වෙන්නේ නැහැ. රට හදන්න නම් ඒකට කණ්ඩායමක් ඕනේ. ඒ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ පමණයි. අපේ වැඩපිළිවෙල ඉතාමත් පැහැදිලිව අපි ප්‍රකාශ කරමින් යනවා. පළවෙනි දේ තමයි අපි කොටස් දෙකක් ක්‍රියාත්මක කරනවා. එකක් තමයි ආර්ථික වැඩපිළිවෙල. ආර්ථික වැඩපිළිවෙල අපේ තිබෙන්නේ අපි දැනටමත් ඉදිරිපත් කරලා තියෙනවා අපේ ආර්ථික වැඩපිළිවෙල. ඒක තමයි බ්ලූ ප්‍රින්ට් කියලා අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල. දැනටත් ඒ පිළිබඳව දිස්ත්‍රික් හා කොට්ටාස මට්ටමින් ජනතාවත් දැනුවත් කරමින් ඉන්නවා. මොකද මේ අර්බුදයට කොහොමද අපි මුහුණ දෙන්නේ? විදේශ විනිමය අර්බුදයේ කොහොමද අපි ජය ගන්නෙ? ඒත් එක්කම රටේ ජාතික නිෂ්පාදනය කොහොමද අපි වැඩි කරන්නේ? ඒ සඳහා අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කරමින් ජනතාවට දැනගන්න ඒ බ්ලූ ප්‍රින්ට් කියන වැඩ
වැඩසටහන දැන් දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කරමින් ක්‍රියාත්මක කරමින් යනවා. ඒක තමයි අපි මේ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාපරිවාටිය නෙවෙයි. ඉන් එහා ගිහිල්ලා අපි මේ රටේ ප්‍රධාන මූලික අංශ ගණනාවක් අඳුනගෙන තිබෙනවා. දෙවෙනි කාරණේ තමයි අපි මේ රට යා යුතු මාර්ගය නැත්නම් ඒ ගමන් කළ යුතු මාර්ගය පිළිබඳව සැලසුමක් හදලා තිබෙනවා. විෂයන් 27ක් සඳහා. ඒ කියන්නේ මේ රට ගොඩ ගන්න නම් යම් ආකාරයක නිශ්චිත ජාතික වැඩපිළිවෙලක් ඕනේ. ඒ ජාතික වැඩපිළිවෙල අපි යෝජනා 27ක් යටතේ. ඒ කියන්නේ අපි විෂයන් 27ක් යටතේ මේ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. දැන් ඒක ගැනත් විද්වත් අදහස් අරගෙන අපි ගොඩ හදලා තිබෙන්නේ. තව දුරටත් ඒ වැඩසටහන පිළිබඳ මහජන අදහස් කැඳවීමකුත් අපි මේ මාස එකහමාර තුල කරනවා. මොකද මහජනයාගේ අදහසුත් එක්ක මිශ්‍ර කරලා මේක කෙරුවේ නැත්නම් ඒක අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මහජනයා හිතන විදිහත් අපි කල්පනා කරලා ඒ අයටත් ඒ අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ. කොහොම වුණත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නිශ්චිත වශයෙන්ම අපේ ජාතික වැඩපිළිවෙල එළිදක්වනවා. දැනටත් අපි ඒක මහජනයාට දැනගන්න වෙබ් අඩවිවල පළ කරමින් සම්මන්ත්‍රණ පවත්වමින් ඒ කාරණා ජනතාවට හෙළි කරමින් තිබෙන්නේ. තියෙනවා මේ කතා බහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන එක මේ වසර අවසානයේ නැවත පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුව නැවත ආරම්භ කරනවා කියලා රාජ්‍යතර කතාවක් ගැන කියනවා. ඒක තමයි නමුත් ඒක මේ බොහොම සම්බන්ධ කමිටු වැඩිලා කමිටු වෙන්නේ මේ අපරාධ විද්‍යාවක් නෙවෙයි. ඔව් ජනාධිපතිතුමාට පුදුම ආසාවක් තියෙනවානේ ජාතිය අමතන්න. දැන් පහුගිය කාලේ කී වතාවක් පාර්ලිමේන්තු සතිවාර කල් දැම්මද ජාතිය ඇමතුවාද ඒත් එක්කම නිදහස් දින ඇමතුවාද කොච්චර ඇමතුවාද කියලා බලන්න. දැන් ඇත්තටම ජාතිය අමතන්න උවමනාව තිබෙනවා නම් නිදහස් දිනේ ජාතිය අමතන්න පුළුවන්. හැබැයි ජනාධිපතිතුමා ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එතුමගේ වැඩපිළිවෙල මොකක්ද කියලා කොච්චර හරි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරන කතාවලත් කරනවා ජාතිය ඇමතීන් වලත් කරනවා වෙන සාකච්ඡාවලත් කරනවා. ඉතින් මිනිස්සු මේක දන්නවා. හැබැයි ජනාධිපතිතුමගේ ආශාව සංසිඳවන්න බැහැනේ. ඒ නිසා තමයි එතුමා වාර අවසන් කරන්නේ. මේ වාර අවසන් කරලා නැවත පාර්ලිමේන්තුව පෙබරවාරි මාසේ මුල් සතියේම රැස් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. ප්‍රශ්නේ තිබෙන්නේ වාර අවසන් කිරීම නිසා ඇතිවන අනිකුත් අනිසි ප්‍රතිඵල. ඒක තමයි පාර්ලිමේන්තුවේ අහලා තියෙන හැම ප්‍රශ්නයක්ම න්‍යාය පත්‍රයෙන් ඉවත් වෙනවා. ඒ වගේම කෝපා සහ අනිකුත් මූල්‍ය කමිටු ඇතුළු කමිටු ගණනාවක ඒ තනතුරු අහෝසි වෙනවා. ඒතකොට ඒවා කොහොම අලුතෙන් පත් කරන්න ඕන? අලුතෙන් පත් කරන්න ගියාම මොකද වෙන්නේ? උපදේශක කාර්ක සභාවල ඉඳලා ඒක වෙනවා. අලුතෙන් පත් කරන්න ගියාම තව මාස ගණනාවක් වෙනවා නැවත පත් කරන්න. මොකද පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය සහ ස්ථාවර නියෝග වල තිබෙන්නේ වාර අවසානයක් කෙරුවට පස්සේ සියලුම කමිටු පාර්ලිමේන්තුවේ අසලා තියෙන ප්‍රශ්න න්‍යාය පත්‍රයේ සියල්ලම අහෝසි වෙලා අලුතෙන් පක්ෂ නායකයන් එකතු වෙලා න්‍යාය පත්‍රය හදන්න ඕනේ. කතානායකතුමා නැවත වතාවක් ඒ කමිටු වලට සමාජිකව පත් කරන්න ඕනේ. ඉතින් ඒකට කාලයක් ගත වෙනවා. මට හිතෙන්නේ මේ කරලා තිබෙන්නේ උපදේශක සභාවල ඒ වගේම කෝපා කමිටු වල මූල්‍ය කමිටු වල ගත්ත තීන්දුව తీරන අහෝසි කරලා දාලා නැවත අලුතෙන් පටන් ගන්න. ඉතින් මේක හරි වැරදි. මොකද කාලයක් තිස්සේ පරීක්ෂණ කරලා කතා බහ කරලා හදපු සියලු දේවල් නැවත නැති වෙලා මුල ඉඳලා පටන් ගන්න ඕනේ. ඉතින් මේක වැරදි සම්ප්‍රදායක්. මොකද මේ නිසා බරපතල ලෙස කාර්යාලවල කටයුතුම කොච්චර දුෂ්කර වෙනවද කියලා බලන්න. ඒත් ඒ නිසා ජනාධිපතිතුමාගේ මේ ජාතිය ඇමතීමේ තියෙන ආසාව සංසිඳව ගන්න රටේ මිනිසුන්ගේ වැඩ කටයුතු පමණක් නෙමෙයි පාර්ලිමේන්තුවේ කාලයක් මොදලුත් මහා විශාල ලෙස නාස්ති වෙන වැඩක්.